कोरोना अर्बुदे मेडलीम संधा लोव सैम राटकम समाजी दुरस्त भावे क्रियात्मक वेमिन तिबेन मोहतक मेरट तुल एंद्री नीति इवत करमिन एम दुरस्त भावे इवत कराने कुमन हेतु किंदे पेननगियती प्रश्नयट राज्य पिलितुरु सैपी युतु भाव हिटपु अग्रामात्य एक्सत जातिक पक्षे नायक रानिल विक्रम सिंह महता पवसनवा समाज दुरस्त भावे इवत कलियुत्ते वैद्य संगम वल उपदेश अनुवन अतर एसे किरीमट नम दिनकट अवम वशयेन परीक्षण 3000ක්වත් සිදු කළ යුතු බවයි ඔහු පෙන්වා දෙන්නේ කොරෝනා හඳුනා ගැනීම සඳහා වන පරීක්ෂණ වැඩි නොකර සමාජ දුරස්ථභාවය අඩු කළහොත් සිතනවාටත් වඩා අර්බුදකාරී තත්වයක් ඇතිවන බැවින් මීට වඩා සැලකිලිමත්ව කටයුතු කරන ලෙස ඒ මහතා රජයට අවධාරණය කර සිටිනවා රෝග ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා සමාජ දුරස්ථභාවය හැම රටකම වාගේ ක්‍රියාත්මක වෙනවා අපේ රටේ දැන් ක්‍රමක්‍රමයෙන් මේ දුරස්ථ භාවය අඩු කරමින් යනවා. නමුත් එසේ කල යුත්තේ වෛද්‍ය සංගම් සමිති උපදේශ අනුව බව මම අවධානය කරන්නට කැමතියි. ඒ වගේම මේ ක්‍රියාවලිය කල යුත්තේ දවසකට සිදු කරන පරීක්ෂණ ගණන වැඩි කිරීමට අනුරූපවයි. අඩුතරමින් දවසකට පරීක්ෂණ 3000ක්වත් සිදු කළ යුතු බව මම මුල සිටම පෙන්වා දුන්නා. පරීක්ෂණ වැඩ නොකර දුරස්ථභාවය අඩු කළහොත් සිතනවට වඩා අර්බුදකාරී තත්වයක් ඇති වෙන්න පුළුවන්. ඒ වගේම රෝග ව්‍යාප්ත පාලනය සඳහාත් ප්‍රතිකාර සඳහාත් කෙලින්ම සම්බන්ධ වෙන සෞඛ්‍ය ආරක්ෂා ආදී ශේෂ්ත්‍රවලත් අත්‍යවශ්‍ය සේවා ශේෂ්ත්‍රවලත් කටයුතු කරන අයගේ ආරක්ෂාව පිළිබඳ මීට වඩා සැලකිල්ලකුත් යොමු කරන මෙන් මම ඉල්ලා සිටිනවා. දිනකට පරීක්ෂණ කොපමණ පවත්වනවද 3000 සීමාව කරා ලඟ වෙන්න අපට පුළුවන් කවදාද ඒ සීමාව මාස කීපයක කාලයක් ඉදිරියට පවත්වාගෙන යාමට අවශ්‍ය පරීක්ෂණ කට්ටල අපට තියෙනවද ඒවා ඇනුම් කර තිබීද ආදී ප්‍රශ්න ජනතාව අතර පැන නැගී තිබෙනවා ඒ ප්‍රශ්න වලට පිළිතුරු ජනතාවට හෙළි කිරීම රජයේ යුතුකමක් පෙබ්‍රවාරි මාසයේ සිට මේ දක්වා අප මේ සම්බන්ධයෙන් ගත් පියවර මොනවාද මේ පිළිබඳ සියලු කරුණු ජනතාවට ඉදිරිපත් කිරීම සෞඛ්‍ය ඇමතිතුමියගේ වගකීමක් මේ සියලු කටයුතු වල විවෘතභාවය විනිවිද භාවය තිබිය යුතුයි තවද රාජ්‍ය සේවකයන්ගේ වැටුප් පරිත්‍යාග කිරීම තුළින් ඇති වී තිබෙන අර්බුදය විසඳා ගැනීමට හැකි වෙන තරම් රට තුළ පවතින්නේ සුළු ගැටලුවක්ද යන්න රනිල් වික්‍රමසිංහ මහතා රජයෙන් විමසා සිටිනවා වැන්දබුහා අනද්දරු ඒකකයට සිය වැටුප් ලබා දීමෙන් රටේ ඇතිවන ආර්ථික ශක්තිය කුමක්ද වැනි ජනතාවගේ ප්‍රශ්නවලට ආණ්ඩුව පිළිතුරු සැපයිය යුතු බවයි ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේ වසංගත මැඩලීම සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය අපේ රටට වෙනම උපදේශ මාලාවක් ලබා දුන්නා ඒ උපදේශ පිළිබඳ ජනතාව දැනුවත් කර ඒවා ක්‍රියාත්මක කරන ලෙස මම මීට කලිනුත් ඉල්ලා සිටියා ඒ ඉල්ලීම මම නැවතත් රජයට ඉදිරිපත් කිරීමට කැමැති. වසංගතය සම්බන්ධව ජනතාව දැනුවත් කිරීම සංනිවේදන කටයුතුද නිසි අවුරින් සිදුවන්නේ නැහැ. රජයේ නිවේදන සංකීර්ණයි, පරස්පරයි, තේරුම් ගැනීමට අසීරුයි. මේ නිසා පොදු හා සරල සංනිවේදන ක්‍රමවේදයක් අනුගමනය කරන මෙන් මම රජයට සිහිපත් කරන්නට කැමැති. ඒ වගේම රජයේ සේවකයන්ගේ සිය වැටුප් පරිත්‍යාගය කරන මෙන් කර ඇති ඉල්ලීම සඳහාද මගේ අවධානය යොමු වුණා. මේ උදායතිවි අර්බුදය රජයේ සේවකයන්ගේ මාසයක වැටුප් බිලෙන් විසඳා ගන්න හැකි තරම් සුළු එකක්ද? අනික් අතට තම වැටුප වැන්දපුව අනද්දරු අරමුදලට දීමෙන් රටේ ආර්ථිකයට ලැබෙන ශක්තිය කුමක්ද?